හරි අපිට අද තියෙන්නේ මම කලින් දවසේ පාඩම් කලින් පාඩම ඉවර කරා කියන්නේ මේකේ පළවෙනි පාත් එක ඉවර කරා දැන් තියෙන්නේ මේකේ දෙවෙනි පාත් එක කියන්නේ මේ ගනුදෙනු සටහන් කිරීම යටතේ දෙවෙනි PDF එක තමයි අද මේ සාකච්ඡා කරන්න යන්නේ හරි ඒක එතකොට ලෙසන් අවුට්ලයින් එක විදිහට තියෙන්නේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කියන එක ඒ කියන්නේ අපි මේ මූල්‍ය ප්‍රකාශන හදන්න තමයි දැන් අද යන්නේ හරිද කියන්නේ මේකේ සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන ආවි කොහෙන්ද කියලා දැන් දන්නවා මුලින්දම වීඩියෝ එක බලුවනම්. ඒ කියන්නේ මගේ අර පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවොත් විතරයි මේක ඇත්තටම තේරෙන්නේ. හරිද? ඒතකොට කවුරු හරි ළමෙක් මේ මැදදී බැලුවා කියලා මම නම් හිතන්නේ ලොකු 100%ක්ම සාර්ථකත්වයක් තියෙයි කියලා. නමුත් පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බැලුවොත් නම් අනිවාර්යයෙන්ම තේරෙනවා. හරිද? ඒතකොට ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලන් ඉන්න ඔයාලට කරලා තියෙන වීඩියෝ සෙට් එකේ. හරි. එතකොට ඒකේ පළවෙනි ටොපික් එක විදිහට තියෙන්නේ ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියන එක. සාමාන්‍ය දැන් අපි මෙන්න මේ ඉන්කම් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රොෆිට් ඇන් ලොස් account එකක් කියලාත් කියනවා. එතකොට දැන් ව්‍යාපාරයක් වුණාම ළමයි මේ හැම වෙලෙම වගේ එයාලා ලාභය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. මොකද ව්‍යාපාරයේ සාමාන්‍ය රැඳෙන්නේම ලාභය මත. ව්‍යාපාරයක් පවතින්නේ දිගු කාලයක් පවතින්නේ ලාභ ලැබුවොත්. හරි. එතකොට අනිවාර්යෙන් මේ ලාභය කියන එක වැදගත්. ඒක නිසා අපි මේ ලාභය හොයන්න විශේෂ ගිණුම් වර්ග පාවිතා කරනවා. එතකොට ඒ සුවිශේෂී ගිණුම තමයි ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියන එක. හරි. එතකොට ඒකට අපි කියන්නේ වෙළඳ සහ ලාභ ලාභ account ගිණුම කියලා තමයි කියන්නේ. හරි. එතකොට ගත්තොත් එහෙම දැන් ඔයාලා දන්නව ළමයි මේ වෙළඳ සහ නිෂ්පාදක කියලා කියන්නේ දෙන්නෙක්. ඒ කියන්නේ සාමාන්‍ය විකුණන කෙනාට අපි වෙළඳ කියනවා සහ මොකක් හරි භාණ්ඩයක් දැන් සබන් කැටයක් ගත්තොත් සබන් කැටේ විකුණන එක වෙළඳ. අනිත් පැත්ත ගත්තොත් ළමයි සබන් කැටේ හදන එක නිෂ්පාදකයා. එතකොට අන්නේ නිෂ්පාදකයා සහ වෙළෙන්ද කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ ට්‍රේඩර් කියලා කියන්නේ එක්කෙනෙක්. එතකොට මේක මැනුෆැක්චර් කරන්න වෙන කෙනෙක්. එතකොට මැනුෆැක්චරර් කෙනෙක් සහ ට්‍රේඩර් කෙනෙක් කියලා දෙන්නෙක් ඉන්නවා මොකක් හරි බාන් එකට. හරි. සාමාන්‍ය ගොඩක් වෙලාවන් ළමයි මේ වෙළෙන්ද වෙන්නෙත් බොහෝ වෙලාවට නිෂ්පාදනය කරන තැනත්ම තමයි ලංකාවේ විදිහෙන් නම් ගත්තොත් එහෙම තමයි වෙන්නේ. හරි. එහෙම ගත්තාම මේක මේ පළවෙනි එක කියනවා මොකද්ද? ඉන් ද කේස් ඔෆ් ට්‍රේඩර් ප්‍රොෆිට් ලොස් කැල් කරනවලු කොහොමද? ඉන්කම් ස්ටේට්මන්ට් එකෙන් කැල් කරනවලු සහ ඒ කියන්නේ මේ කියන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් එක භාවිතා කරලා මෙන්න මේ ට්‍රේඩර්ගේ ප්‍රොෆිට් ලොස් එක ගණනය කරන්න පුළුවන්ලු සහ ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියලා කියන්නේත් ඒකටම තමයි ඉන්කම් ස්ටේට්මන්ට් එකටම තමයි කියන්නේ ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියලා කියන්නේත් ඒකටම. එතකොට මේකේ පේනවා ළමයි මේ ට්‍රේඩින් කියලා කැලලක් තියෙනවා මේ ට්‍රේඩින්. එතකොට ළමයි ට්‍රේඩින් කියලා කියන්නේ විකුණන අදාළ විකුණන ඒ කියන්නේ අපි ට්‍රේඩර් කියලා කියන්නේ වෙළෙන්දටනේ. එතකොට අනේ වෙළෙන්දාගේ ලාභය හා අලාභය ගන්න කරොත් අපි ඒකට කියනවා ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියලා කියනවා. එතකොට ඉන්කම් ස්ටේට්මන්ට් එක කියලාමයි කියන්නේ. එතකොට ගත්තොත් එහෙම ළමයි මේ මැනුෆැක්චරර් කියලා කියන්නේ ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරන කෙනා. ඉන් ද කේස් ඔෆ් මැනුෆැක්චරර් ප්‍රොෆිට් ලොස් ඉන් කැල්කියුලේට්. ඒ කියන්නේ මෙන්න මේ මැනුෆැක්චරර් කියන එක්කෙනා කැල්කියුලේට් කරනවලු. ඒ කියන්නේ අපි නිෂ්පාදකයා කැල්කියුලේට් කරද්දී ඒකත් ඉන්කම් ස්ටේට්මන්ට් එකම තමයි. ආදායම් ප්‍රකාශම තමයි. ඒකෙත් ආදායමමයි හොයන්නේ. බට් මේ ඒකත් ආදායම් ප්‍රකාශි. හැබැයි මෙතන බලන්න ට්‍රේඩින් කියලා වෙන්න මෙතන තියෙන්නේ. ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියලා. හැබැයි මෙතන තියෙන්නේ මොකක්ද? මැනුෆැක්චරින් ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියලා තියෙන්නේ. හරි. ඒතකොට පැහැදිලි මේ මැනුෆැක්චරින් කියලා කියන්නේ නිෂ්පාදනයේ නිෂ්පාදකයා නිෂ්පාදනයේ අන්න ඒ වගේ පාත් එකක්. ඒකේ කොහොම ගත්තත් ඉන්කම් ස්ටේට්මන්ට් එකයි තියෙන්නේ. ගණන් ගන්න එපා ඔක කොහොම තිබ්බත්. හරි. අපි ගාණක් නිසාම නෙන්නේ. ඒතකොට ගාණක් ඉද්දි ඒක මේවා ඉච්ච ලොකු වැදගත්කමක් නැහැ ගණන් හදද්දි. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ පේජ් එකට. මම ඉක්මනින් මේක කරනවා. ඊතර ගත්තොත් එහෙම ළමයි ඊළඟ එකේ තියෙන්නේ ට්‍රේඩින් ඇන්ඩ් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account කියලා. ඉතින් අරගම තමයි ට්‍රේඩින් ඇන්ඩ් ලොස් يعني අපි අර ඉන්කම් ස්ටේට්මන්ට් එකේ තිබ්බේ. ඒක ගැනම තමයි මේ කතා කරන්නේ. එතකොට සාමාන්‍ය වෙළඳාම මෙන්න මේ ට්‍රේඩින් ඇන්ඩ් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account නැත්තම් ඒකට තව නමක් කියනවා. මැනුෆැක්චරින් ට්‍රේඩින් ඇන්ඩ් ප්‍රොෆිට් ලොස් account කියලාත් කියනවා. ඊට පස්සේ මොකද්ද account is prepare يعني මේක prepare කරන කොහොමද for particular period يعني විශේෂිත يعني සලකා බලන කාල පරිච්ඡේදයක තමයි මේක නිෂ්පාද يعني මේක සකසන්නේ කියන්නේ සාමාන්‍ය ළමයි ලාභය හොයන්නේ අවුරුද්දකට වතාවක් වගේනේ සාමාන්‍ය ව්‍යාපාරික ළමයි ගිණුම් කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ අවුරුද්දකට සැරයක් ඒ කියන්නේ මේ මෙන්න මේ ආදායම් ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශය වගේ වගහන්නේ මෙන්න මේ මූල තත්ත්ව ප්‍රකාශයට තමයි කියන්නේ නැහැ ළමයි එතකොට මෙන්න මේ ආදායම් ප්‍රකාශයේ වගේ වගහන්නේ අවුරුද්දකට සැරයක් ඒක තමයි ප්‍රටිකියුලර් පීරියඩ් කියලා අපි මේකේ අදහස් කරේ අවුරුද්දකට සැරයක් වගේ ඒ කියන්නේ විශේෂිත කාල පරිච්ඡේදයක් ඇතුළත තමයි මේක සකසන්නේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. හරි. ඒක එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ යන් අපු
එක මෙදී නමයි ෆෝ සාමාන්‍යම එක්සම්පල් දීලා තියෙනවා ෆෝ ත්‍රී මන්ස් ඒකෙන සාමාන්‍ය මාස තුනෙන් තුන්ට හදන ව්‍යාපාරක් තියෙනවා ඊට පස්සේ ෆෝ සික්ස් මන්ස් ඒකෙන සාමාන්‍ය මාස හයක් ගහණෙක්කුත් තියෙනවා හයින් හයට ලාභය හොයන ව්‍යාපාරක් තියෙනවා මාසින් මාසෙටත් තියෙනවා ඒ වගේම ළමයි මේක තමයි ඉතින් වැදගත් සාමාන්‍ය accounting කටයුතු කරන්න නම් ළමයි අවුරුද්දකට සැරයක් තමයි ආදායම් ප්‍රකාශයක් එළි දක්වන්නේ එතකොට මෙන්න මේ ෆෝ ඊයර් කියලා එකක් තියෙනවා සාමාන්‍ය එක ඊයර් එකට තමයි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම තමයි වෙන්නේ හරි ඒක තමයි එතනින් කියන්නේ අපි යමු ඊළඟ page එකට format එක ඒ කියන්නේ ඒකේ සැකැස්ම format එක කොහොමද අපි ඒක ගහන්නේ කියලා format of the trading and profit and loss account මෙන්න මේ profit and loss account එකේ කොහොමද dummy කොහොමද මේක හදන්නේ ආන් ඒක ඒ හදන විදිහ ගැන තමයි දැන් කතා කරන්නේ හරි ඒ ගැන කතා කරද්දී ළමයි බලන්න මෙන්න මේක සාමාන්‍ය ගිණුම් දෙකකට බෙදලා දීලා තියෙනවා this account is split to two accounts again two account දෙකකට බෙදලා දාලා තියෙනවා මොකද්ද කියලා තින්නේ දෙකකට බෙදලා තියෙනවා එකක් තමයි trading account trading account කියලා කියන්නේ මෙන්න මේ බලන්න trading and profit and loss account කියලා නේද ඔයාලා මේ නම තියෙන්නේ දිගේ හරි ඒ දිගට තිබ්බට මෙන්න මේ trading account කියලා වෙනම එකක් හදනවා වෙළඳ ගිණුම කියලා වෙනම එකක් හදනවා මේ profit and loss account කියලා තව ගිණුමක් හදනවා ඒතර ඕක තමයි ඔය කොටස් දෙකකට බෙදලා තින්නේ එකම ගිණුම කොටස් දෙකකට divide කරලා තින්නේ හරි ඊට පස්සේ in the trading account මෙන්න මේ trading account එක ඇතුළේ ඒ කියන්නේ මෙන්න මේ වෙළඳ ගිණුම ඇතුළේ තියෙන ළමයි gross profit එක gross profit එක හෝ gross loss එක කියන්නේ දල ලාභය හෝ දල අලාභය තමයි calculate කරන්නේ දල ලාභය හෝ දල අලාභය කියන්නේ දලව ළමයි ඒ කියන්නේ දල ඒ කියන්නේ මොකද්ද විකුණුම් වලින් ගත්ත ඒවා ගණුම් අඩු කරලා අන්න එහෙම දලව විකුණපු ඒවායින් ගණුම් විතරේ අඩු කරන්නේ අර සාමාන්‍ය විදුලි වියදම් ගත්තා නම් එතකොට විදුලි රක්ෂණ ගාස්තු කිව්වොත් නම් ඒව ගණන් ගන්නේ නැහැ මෙතෙන්ට මේ ලාභය ගන්න කරද්දී ඒව ගණන් ගන්නේ නැහැ ඊට පස්සේ ළමයි මෙන්න මේ profit and loss account එකට අපි කියන්නේ net එක හැම වෙලේම සුද්දාගේ net profit and loss calculate ඒ කියන්නේ මෙන්න මේ කැල් කරන්නේ net profit එක net කියන්නේ සුද්ධ ලාභය හෝ අලාභය කියන්නේ ළමයි සුද්ධ වශයෙන්ම ලාභය ඒ කියන්නේ විදුලි වියදම් ගෙවලා රක්ෂණ ගාස්තු ගෙවලා වැටු ගෙවලා අන්නේ තොග හානි වෙලා නම් වෙනත් වියදම් පොලි ගෙවලා නම් අන්නේ සියල්ල අඩු කරලා හොයන ලාභයට අපි කියනවා net profit එක කියලා. ඒතකොට gross profit එක ළමයි ඒ වියදම් නෑ. සබන් කැටයක් ගත්තොත් ළමයි සබන් කැට අපි ගබඩා වියදම් තියෙනවා. සබන් උන් ගබඩා කරලා තියෙනවා කියලා හිතන්නකෝ. ගබඩා කරද්දී යනවන වියදමක් ගබඩා වියදම් කියලා. අන්නේ ගබඩා වියදම් කියන එක මෙන්න මේ net profit එක ඇතුලෙන් තියෙනවා. ඒ කියන්නේ ඒ profit එක ගන්න එකනේ අර වියදම් අඩු කරලා. බට් මෙන්න මේ gross profit එක හොයද්දී අන්නේ වියදම් අඩු කරන්න යන්නේ නෑ. ඒකෙන් අඩු කරන්නේ සබන් කැට ගත්ත වියදම් විතරයි. සබන් කැටයක් රුපියල් 20 ගානේ ගත්තා නම් ඒ 20 ගානේ ගත්ත වියදම් විතරයි ඒක අර ස්ටෝර් රූම් වල දාලා තිබ්බදී හිව අදාල නැහැ. ආන් ඒක තමයි මෙතන මේ කියවන්නේ. gross සහ net එකේ අතර වෙනස ඒක තමයි. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම ආයෙත් කියනවා. 076 71 28 536 කියන නම් එකට message එකක් දාලා නැත්නම් කෝල් එකක්ම දාන්න අවුලක් නැහැ. මම ඕන වෙලාවක උත්තර දෙනවා. ෆ්‍රී හිටියොත් අනිවාර්යයෙන්ම දෙනවා. හරි. එතකොට මම ආයෙත් කියනවා ළමයි ඔයාලා මම මේ වීඩියෝ පාඩම ඔක්කොම දානවනේ. ඒක නිසා අර පොඩි පොඩි වීඩියෝස් කියන්නේ තියෙන්නේ. එතකොට අර පළවෙනි වීඩියෝ එකෙන්ම බලන් ඉන්න. මොකද එතකොට තමයි ගොඩක්ම පැහැදිලි. මොකද මම පළවෙනි වීඩියෝ එකේ කියන ලොකු ඒවා ටිකක්. එතකොට මේ අවසාන වීඩියෝ එක අමාරුයි අවසාන පාඩම කියලා හිතන්නකෝ. ඒත් අවුලක් නෑ. අවසාන පාඩම බැලුවත් මම පළවෙනි වීඩියෝ එකෙන් නම් බලන් ඉන්නකෝ. අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. හරි. ඊට පස්සේ trading account. ඊට පස්සේ ඊළඟ තමයි ළමයි trading account. වෙළඳ ගිණුම. හරි. අපි අර වෙළඳ ගිණුම කියලා කිව්වේ. ඒක ළමයි තිබ්බේ අපේ වෙළඳ ගිණුමේ තිබ්බේ මේ බලන්න හොඳට මතක් කරලා වෙළඳ ගිණුම බලාගන්න. මේ trading account එක ඇතුලේ තිබ්බේ ළමයි gross profit එක සහ gross loss එක විතරයි. දලව විතරයි තිබ්බේ. ඒතර මේ profit and loss එක ඇතුලේ විතරයි net එක තියෙන්නේ. හරි. දැන් trading account කියපහම ඔලුවට එන්න ඕනේ. gross profit එක තමයි හෙව්වේ. මේ බලන්න ළමයි gross profit සමානයි gross profit equal sales minus ඒ කියන්නේ sales වලින් අඩු කරනවා. මොකද්ද? cost of goods sold. ඒ කියන්නේ මොකද ළමයි? ඒ කියන්නේ මේකේ වෙන්නේ අර විකුණම් වලින් ඒ කියන්නේ ඔයා හිතන්න සබන් කැට රුපියල් 1000කට වික්කා කියලා 1000කට වික්කා ඒතකොට ළමයි සේල්ස් රුපියල් 1000යි සේල්ස් රුපියල් 1000යි gross profit එක ගන්න යන්නේ මේ trading account එකේ ඒතකොට ළමයි මේ සබන් කැට ගන්නවා රුපියල් 800ක් වියදම් කරා කියලා හිතන්නකෝ ඒතකොට ළමයි 1000න් 800ක් අඩු කරපුවාම gross profit එක 200යි හරිද ඒතකොට ළමයි ඒත් බලන්න එහෙම තමයි මේ ගත්ත ගාණ විතරයි සබන් කැට ගන්න 800ක් ගියා කියලා විතරයි බැරි වෙලාවත් ওই සබන්කෙට ළඟ පෙට්ටි බොක්ස් වල තියාගෙන රුපියල් 50ක් වියදම් වුණා නම් බොක්ස් එකට ඒක මෙතන ගණන් ගත්තේ නැහැ. දැක්ක නේද පැහැදිලිවම? ඒක ගණන් ගත්තේ නැහැ. අඩු කරේ ළමයි 800 කියලා අර සබන් ගත්ත වියදම් විතරයි. හරි. විකුණන අදාළ තමයි වික්කේ සබන් රුපියල් 800 ට අරන් 1000ට. ඒ අතරමැද වියදම් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ
කොස්ට ඔෆ් ගුඩ් සෝල් කියලා තියෙන්නේ. ඒකෙ වෙන්නේ ළමයි මොකද්ද මිලදී ගන්නවන්නේ. දැන් අපි සබන් කැට රුපියල් මං 800 මිලදී ගන්නවා කියලානේ කිව්වේ. එතකොට මේ කොස්ට් ඔෆ් ගුඩ් සෝල් එක හැදෙන්නේ මෙන්න මේ මිලදී ගත්තනේ. ඔයා හිතන්න 1000ක මිලදී ගත්තා කියලා. බට් අවසානට 200ක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද ක්ලෝසින් ස්ටොක් එකක් තියෙනවා. අවසන් තොගයක් 200ක් තියෙනවා. එතකොටම අවසන් තොගයක් තියාගෙන තමයි 800ක් විකුණලා තියෙන්නේ. හරි. එතකොට ඔයා හිතන්න අවසන් තොගයකුත් තියෙනවා. අවසන් තොගයක් තියෙනවා නම් මේක හැදෙන්නේ ඔයා හිතන්න මිලදී ගත්ත පර්ච් කරව. ඒ කියන්නේ මේ මිලදී ගත්ත ඒවා ගණුම් තියෙනවා රුපියල් 1000ක සබන්. හරි 1000ක සබන් තියෙනවා. බට් මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් ක්ලෝසින් එක තියෙනවා 200ක්. එතකොටම අපේ කොස්ට් ඔෆ් ගුඩ් සෝල් මිලදී ගත්ත ප්‍රමාණයෙන් අපි සබන් ගැට මිලදී ගත්ත නම් කොහෙන් හරි විකුණන්න බලාගෙන ඒ විකුණන්න බලාගෙන මිලදී ගත්ත සබන් ගැට රුපියල් 1000ක නම් බට් 200ක සබන් ගැට අවසාන තියෙනවා නම් අපි ඇත්තටම විකුණලා තියෙන 800ක ප්‍රමාණයක්. 800ක ප්‍රමාණයක් විකුණලා තියෙන රුපියල් 1000කට. ඒක තමයි මේ 200ක ලාභයක් ආව මෙතන. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මොකක්ද මේ යට තියෙන්නේ? යට කියන මොකද්ද? සේල්ස් ලොකුයි නම් වෙන්ද කියලා තියෙන්නේ. වෙන්ද කියන එක තියෙනවා සේල්ස් විකුණුම් ලොකුයි නම් කොස්ට් ඔෆ් ගුඩ් සෝල්ට වඩා. හරි. මේ බලන්න මේ මෙන්න මේකට වඩා මේ අපේ යුනේ මේ මෙන්න මේක 800යි කොස්ට් ඔෆ් ගුඩ් සෝල් කියන එක. ආයික 800යි. ඒකට වඩා සේල්ස් ලොකුයි නම් මේ 1000ක් වුණානේ. තියෙන්නේ මොකද්ද? ප්‍රොෆිට් එකක්. ලාභයක් තියෙන්නේ. විකුණුම් වල වටිනාකම වැඩි නම් පිරිවැයට වඩා ග්‍රොස් ප්‍රොෆිට් එකක් තියෙනවා. අනිත් පැත්තට ගත්තොත් එහෙම සේල්ස් පොඩි නම් ඒ කියන්නේ විකුණපු ප්‍රමාණය පොඩි. හැබැයි මේ වික්ක සබන් ගැට ප්‍රමාණය 1200 ක විතර කොස්ට් එකක් ගිහලා තිනවා. එහෙනම් මොකක්ද තියෙන්නේ? ග්‍රොස් ලොස් එකක් තියෙන්නේ. මේක පැහැදිලි නේ. ඒක ඇත්ත කියන්න දෙයක්වත් නැහැ. ලාභය ලාභය කියන්නේ කතා කරන්නේ. කියන්න දෙයක්වත් නැහැ එතන. හරි. අපි දැන් ඊට පස්සේ ඊළඟට යන් ප්‍රොෆිට් ඇන් ලොස් account කියන එකට. ප්‍රොෆිට් ඇන් ලොස් account කියන එක ලාභ හා ලාභ. දැන් ළමයි net profit එක ගැන කතා කරන්න. අපි මතකයි ප්‍රොෆිට් ඇන් ලොස් account එකේ කතා කරේ net එක ගැන. ට්‍රේඩින් account එකේ තමයි ග්‍රොස් එක ගැන කතා කරේ. ඒ කියන්නේ දල සහ ශුද්ධ කියන එක. එතකොට net profit එක හොයන්නේ ළමයි. ග්‍රොස් ප්‍රොෆිට් එක අපි හෙව්වනේ අර ගැණුම් වියදම් අඩු කරේ විකුණපෙන්. අද ඉන්කම් එකතු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ සබන් කැට සඳහා අපිට හම්බෙන අද ඉන්කම් වෙනත් ආදායම් තියෙනවා නම් ඒක එකතු කරනවා සහ cost use up during the මෙන්න මේ ඒ කියන්නේ මෙන්න මේ use කරපු cost වැඩි වුණා නම් අපේ cost එක වැඩි වුණා නම් මම කිව්වර ප්‍රවාහන ගාස්තු දරුවා නම් වැටුප් දරුවා නම් අන්න ඒවා එකතු කරනවා. එතකොට හම්බෙන ලාභ ඒ කියන්නේ මොකක් හරි විදිහකින් ඩොනේෂන් එකක් හරි කම්පැනි එකකට හම්බුනොත් ඒවා එකතු කරනවා අද ඉන්කම් යටතේ. පොලි ආදායමක් හරි ලැබුණොත් ඒවා එකතු කරනවා. අනිත් පැත්තට ගත්තොත් එimhe මෙන්න මේ සබන් කැට තියාගන්න අපි දරුවා නම් වැටුප් ගෙවලා හරි කබඩා කුලී ගෙවලා හරි එහෙම දරුවා නම් ඒවා ටික අඩු කරපුවාම තමයි ළමයි මෙන්න මේ net profit කියන එක හැදෙන්නේ. හරි. පැහැදිලි පැහැදිලි. ඒක මම හිතනවා පැහැදිලි කියලා. හරි. net profit එක හැදෙන්නේ අන්න අර අපි අතන ගණුම් ගියදන් විතරේ අඩු කරේ. බට් මෙතන මේ ප්‍රොෆිට් ඇන් ලොස් අවස්ථාවේදී account එක ගන්න කරද්දී අර අර මම කියපු ගබඩා වියදම් ටෙලිෆෝන් බිල් එතකොට ඉලෙක්ට්‍රිසිටි අය කියන්නේ මේ විදුලි බිල් ආන් ඒ වගේම ඔක්කොම අඩු කරනවා. හරි. ඊට පස්සේ කියලාමයි කියන මොකද්ද? දල ලාභයයි අද ඉන්කමුයි වැඩි නං. ඒ කියන්නේ ඇත්තටම ලාභේ වැඩි නං මෙන්න මේ ගියපු වියදමට වඩා. ඒ කියන්නේ අර දුරකතන ගාස්තු ගබඩා ගාස්තු ඒක ගියා හිතන්නකෝ රුපියල් 500ක්. අපි 500ක් ගියා කියලා හිතන්නකෝ. මෙතන ළමයි මේ ග්‍රොස් ප්‍රොෆිට් එකේ අද ඉන්කම් වලයි එකතුව තියෙනවා 600ක්. ඒතකොට ළමයි එතන වැඩිනේ පැහැදිලිම 500ට වඩා 600 ලොකුයි. එහෙම වුණොත් තියෙන ළමයි net profit එකක් ශුද්ධ ලාභයක් තියෙන්නේ. හරි. එතකොට තියෙන ශුද්ධ ලාභයක්. එතකොට ළමයි අර ග්‍රොස් ප්‍රොෆිට් එකයි අපිට හම්බෙන ලාභය මෙන්න මේ ලාභ කොටස අද ඉන්කම් මෙහෙම ඔක්කොම එකතු වෙලා හම්බෙන ලාභය ලොකුයි පොඩි නම් මෙන්න මේ cost එකට වඩා කොස්ට් එක රුපියල් 700යි ලාභේ තියෙන්නේ 500යි. ඔයා හිතන්න මොකද වෙලා තියෙන්නේ? 200ක අලාභයක් නේ තියෙන්නේ. මොකද ග්‍රොස් ප්‍රොෆිට් 500යි කොස්ට් එක 700යි. කියන්නේ විදුලි ගාස්තු ගෙවලා දුරකතන ගාස්තු ගෙවලා එතකොට ගත්තොත් එහෙම වැටුප් ගෙවලා ඒ ඔක්කොම ගෙවලා 700ක වියදමක් ගිහලා නම් එතෙන් තියෙන්නේ net loss එකක්. වැඩක් නැහැ එහෙම ව්‍යාපාරයක් පවත්වාගෙන. හරි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟට. ඉක්මන්න කරන්න ඕන නිසා තමයි ඉක්මනින් යන්නේ. හරි. ළමයි ඊට පස්සේ බෙන්න format of the ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ඇන් ලොස් එකකවුන්ට් අන්න මේ ෆෝමැට් එක තමයි මේ දීලා තියෙන්නේ. හරි. එතකොට මේක සාමාන්‍ය නම් මේට වඩා ඇඩ්වාන්ස් පොඩ්ඩක්. හරි. වාල්ට ඇත්තටම නෑ වගේ නිකන්. හරි. මෙතන එහෙම ලොකු දෙයක් කතා කරන්නේ නෑ. හරිද? ඊට පස්සේ මේක ළමයි මේකේ ෆෝමැට් එකේ දේ අනිවාර්යෙන්ම වල ගාණක් දුන්නොත් මතක තියාගන්න ළමයි මේ කම්පැනි එකේ නම උඩින්ම දාන්න ඕනි. නේම් ඔෆ් ද කම්පැනි. ඒ කියන්නේ කම්පැනි එකේ නම අනිවාර්යෙන්ම උඩින් දාන්නම ඕනිමයි. හරි. සමාගමේ නම දාන්නම ඕනි. හරි. එපැත්තේ ගත්තොත් එහෙම ඊට පස්සේ ළමයි
ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ලොස් එකකවන්් ෝද පීරිියට් ආයගැන් මේ සාමාන්‍ය ලාස් ේට ඔ ද පීරිියට් එකැන මේ ගිනුම් වර්ෂය අවසාන ඩේට් එක දී ලබයි මෙන්න මේ ට්‍රේඩින් ඇන් ප්‍රොෆිට් ලොස් එකකවන්් කියල ලිව්වා ෆෝද කියලා ෆෝද පීරිියට් පීරිියට් එකන මොන පීරිියට් එකති කියලා ලිව්වා හරි ඉගැන දෙදස් දාසේ තුනයි තිස්සකින් අවසන් වර්ෂය සඳහා ඒඒන්ට හරිතේනවානේද ඉගෙන් අවසන් වර්ෂය සඳහා අන්නෝ මෙන්න මේ පාතකල් ලියන්න ඕනි ගානක් දුන්නොත් එකල් ලියන්න හරි මේ සෙට්ටකල් ලියන්න පැහැදිලි මම හිතනවා කම්පැනික නම ලිව්වා මේ මෙතන තියෙන වාක්‍ය ලිව්වා ඊට පස්සේ දින දාන්නෙතන කවද අවසන් වෙන්නේ කියලා එන්ඩුවෙන් එන්වෙන්න දින එකන ගිලුම් කාරච්චය දිවර වෙන්නේ හමදාට තමයි මූලි ප්‍රකාශය හදන් යන්නේ වගේ එතුලා මේක මේ බලන්න පර්චස් එකන මේ ගත්තේව ගැනුම් කරනය ලමයි ගැනුම් කරනය මොකද ගන්නේ ගැනුම් ළමයි හරට දානවා මේ ටීගිරුමත්තියීමේ බානමේ ටීගිරුමත්තයන්ීම ටීගිරුමත්තයෙන් ටීගිරුම පැහැදිලි අපි ටීගිරුම් ගැන කතා කරන්න එතට ටීගිරුමක් තියෙන්නේ එතවට මෙන්න මේ ටීගිනුමේ මේට පොඩ්ඩක් ඇඩ්වන්ස් වේස්තර හට එතක මම කියන්නකු බානමේ ටීගිනුමේ ගැනුම් ගත්තේවා ඒකැන සාමාන්‍යයේ අපිට වියදං වෙයි වගේ හිතනේවා මේක හරට දානවා හරි එහම ඔළුවට දාන්නකු වියදං වෙයි වගේ හිතනවා හරට දානවාමක ඉගැන මේ හර කියන්නේ නැතු අපි අට ඩෙබිට් ක්‍රඩිට් කියලගමක ඩෙබිට් පැත්තර දානවා බෙන්න මේ වගේවා කැන ගත්තේවා බාණ්ඩ වාහිතනට සබං කැට ගත්තා රුපිය ලටසීක ෆර්ච් කරට සිය දැම්ම ඉපස ලෙස් එකගැන අඩු කරනවා කලෝසි නිස්ටෝක එක අඩු කරනවා සබං අටසීර දාහක ගත්තා මේ දාහක ගත්තා ගැනුම් දාහයි එතුර අවසාන්ට සබං කැට දෙසියක ඉතුරි දැකට දාහ මෙතනින් දැම්ම දෙසී අවසාන්ට අඩු කර ඉපස්සෙනවා කොස්ටෝ ගුඩ් සෝල් මතකලම අපි කොස්ටෝ ගුඩ් සෝල් හෙව්වතන සමීකරණකින් ආයගැන්නේ සබන්ගෙට දාහකගත්ත දෙසියක් ඉතිරි අටසීයක් තමයි අපි විකුණලා තියෙන්නේ කොස්ට එක හටසීක සබන් තමයි විකුණලා තියෙන්නේ එතක ළමයි මොකදලා තියන්නේ අනි පැත්තෙන් ගත්තොත් එහෙම හොඳර බලාගන්න ඊට පස්සේ එහා පැත්තෙන් දාන ළමයි සේල්ස් එකන අපේ විකුණ වවා රුපියල් දාහකට වික්ක කියලා හිතන්නකු දාහකට වික්කා රුපියල් අටසීක කොස්ට එකක් ඒව රුපියල් දාහකට වික්ක විකුණුම් සේල්ස් කියනක මෙතරින් දාහදානවා දාලඉවරලා අඩු කරනවා සේල්ස් රිටර්න් සේල්ස් රිටර්න් කියලා කියලමයි අර වික්ක බාණ්ඩයක් ඔන්න කල්ලිකුත් වෙලා හරි ඒක මොකක් හරි පලුදු වෙලා හරි ආපහු එව්වොත් එක ඇත්තන විකුණුම් විදිහ සලකන් විදිහක් නෑන අපිට එතොළමයි රුපියල් විස්සක බාණ්ඩා එව්ව කියල හිතන්නකු එත මොක ගන්න මෙතනින් විස්ස දාලා අඩු කරනවා එක අපපසයුම් සේල්ස් රිටර්න් කිය මෙතරින් අඩු කරනවා මොක ඇත්තන විකුණලා තියන්නේ අටසීන මේ මොකද විස්සක් කියලා තර හස්සය සුවත්තම විකුල්ලදන් ඒ වගේ ඉර්පසහෙම දැම්මා ඉරිපස ළමයි මේ පැත්ත වැඩිනේ මෙන්න මේ පැත් එකතු වැඩින මෙතන මේ පැත් එකතු කලා මෙතර දානවා තොට වැඩි කියලා හිතන්නක එතොළම තන් තියෙන ප්‍රොෆිට් එක හරි ප්‍රොෆිට් එකක් තියන්නේ තොට ප්‍රොෆිට් එකක් නිසා මෙන්න මෙතෙන්ට මොකදලා තින් රොස් ප්‍රොෆිට් සිඩ කියලා එකතු කරන්නවා ඉලාබේ හරි බැලස් කරන්න දන්න අර බැලස් කරන දිට බැලස් කරන්න තින්න හරි බැලස් කරට මදිලම මේ පැත් අනිවාරෙන් දැමත් ඒකන මේ පැත්තේ දාන්නන කියල දකිවවා මං කිව්ව කලින් ඒ බැලස් කරන විදිිය බලාගරන්න කියලා මං කිව කලින් මගේ වීඩියෝ බලන්න ඒක තමයි කිව දක්න ආං අවස්ථාවක් මේ බැලස් කරන විදි තම මේ තියන්නේ හරි ගැන මේක බැර පැතර දම මෙතනනාගේ බැර පැතර දම ගන කද වල තෙරෙයි ඉර්වසේ දැංගෝයෙන් ලවයි ඩ්‍රොස් ප්‍රපිට් එක හරි ගැන්නේ ගැනුම් මොලින් සොරි විකුණු මොලින් ගැනුම් අඩු කරපු විතර තමර අද එක්ස්පෙන්න්ස අඩු කරන ගැන අනිත් වියදං අඩු කරන මේ තින් ලමයි එක්ස්පෙන්න්ස ට් ඩියරින්ද යුට් ඩිවරින්ද පීරිියට් මෙන්න මේ මාසේ විදුලි දවිරදන් ගෙව්වන අන්න ඒ වගේ වගේ වුවනක් බෙන්න්න අඩු කර බෙන්න්න අඩු කර මෙතන අඩු කර දැක්කනේ ළමයි දැන් නෙට් එක අපිවැන්න න නෙට් ප්‍රපිට් එක බේෙන් අඩු කරා අඩු කරල ඉවරලා මේ ග්‍රොස් ප්‍රපිට්ේ දැම තැන ගෙනාවනි අයිර් පස්සේ ඒ ග්‍රොස් ප්‍රපිට් එක ම කිවවා වෙනත් වියදන් තියරන අද ඉන්කම් තියරන ආදායම් තියරන එකතු කරන්න කියලා කිව්වා අයකතු කර අයකතු කට පස මෙතැන්ට ඒක එකතු කරලා ගත්තා එකතු කළ ගත්තර පස්සේ මේ පැත් අඩුඉන් ලමයි තන ලමයි නෙට ප්‍රපිට් එක මෙතන ගොස් පිට් එකකාවාගේ මෙතන නෙට ප්‍රපිට් එක හරිම හිතන පැදිලිවෙන්න ති කියලා මේක අර බෝඩ් එක කරලා ගොඩාක්කු ගන්න පුළුවන් බට් මේක මේම පුළුවන් උපරිම තමයි මේ කරන්න හරි මේක මේට වඩා පැහැදිලි කරන්න අමාරු මේක හරි හරි මේක ඉගැන අවම පාසුගන් යට තේ තමයි මම මේ ෆෝන් එකක් කර මිතර කරන්න හරිද එතකොට අර මගේ පළවිනි විඩිය එක නම්ම බෝඩ් එක කරනවා එක නිසායක බලන්න හරි පැදිල් නත්තන් අයිති මන මසේජයක් දාල කෝල්ලයක් දා හරි කමන්න කියන්න මම ෆිසිකල් හරි කියලා දෙනවා හරි ප්‍රශ්නයන්න අපි යම් ඊලඟට ඉඩ පස්සේ අනිවාරෙන් මගේ චැනල් එකත් එක්කං හිටියොත් ආයත් මතක් කරනවා
ඔයාලට ඉස්සරහට ඉකෝන් කියලා සබ්ජෙට් එකක් එනවාමයි. එතකොට ඒ සබ්ජෙට් එකත් මම මේ channel එකේම තමයි දාන්නේ. හරි. ඒකත් අනිවාර්යෙන් දානවා. ඒක තමාරු සබ්ජෙක්ට් එකක් ඔයාලට. හරි. يعني ඔයාලා අර ටික් සබ්ජෙක්ට් එකක් නිසා පොඩ්ඩක් අමාරුනේ පැත්ත බර නැහෙනේ. හරි. ඒක නිසා මම ඒකත් දානවා. හරි. මස ගමුකෝ. ඉන්ෆෝමේෂන් මොනවද ඕනි කියලා අහන්නේ. ඒතකොට කියන්නේ අවශ්‍ය තොරතුරු මේ තියෙන්නේ. හරි. මේ අවශ්‍ය තොරතුරු ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඉන්ෆෝමේෂන් ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. අවශ්‍ය තොරතුරු මොනවා ළමයි? මේක ගිනුමක් හදද්දි අපිට ඕනි. ඔන්න එකක් හදද්දි ඕනි. ට්‍රයල් බැලන්ස් එකක් ඕනි. ට්‍රයල් බැලන්ස් එක අනිවාර්යෙන් ඕනි. හරි. මේ ට්‍රයල් බැලන්ස් කියලා එකක් ඕනි මේ ගිනුම හදද්දි. එතකොට සේල්ස් ඕනි. ගැනුම් විකුණුම් ගැනුම් අද ඉන්කම් සහ එක්ස්පෙන්සස් වියදම් ආන් ඒවා ඔක්කොම ඕනි. අන්න ඕවා ටික තමයි ඕනි මෙන්න මේ ගිනුමක් හදද්දි. හරි. මෙන්න මේ ප්‍රොෆිට් ඇන් ලොස් account එකක් හදද්දි මේ සෙට් එක ඕනි. ඊට පස්සේ අවසානට මොකක්ද ළමයි ඕනි? ද ක්ලෝසින් ස්ටොක් ෆවුන්ඩ් ද ඒ කියන්නේ මෙන්න මේ ක්ලෝසින් ස්ටොක් එක කියන එකත් ඕනි. හරි. අවසන් තොගය කියන එකත් ඕනි මේ ගිනුමක් හදද්දි. ඒක තමයි ඔතන කියන්නේ. හරිද? වැඩි හිතන්න එපා. හරි. ඊට පස්සේ යමු අපි ඊළඟට. එක්සැම්පල් එකක් දීලා තිනවා ළමයි. හරි. එක්සැම්පල් එකක් තමයි දීලා තින්නේ. ඒ කියනවා ද ට්‍රයල් බැලන්ස් ඔෆ් Sunil is given is the next slide. ඒ කියන්නේ next slide එකේ තියෙනවා Sunil ගේ වෙන්න මේ trial balance එක පිළිබඳ විස්තර ටිකක්. ඊට පස්සේ මේ එහෙම කියලා ඉවරලා මේ ඊළඟෙන් කියනවා closing stock as on මේ December 31 2021 December 31 closing stock එක. ඒ කියන්නේ ඔයාලට දැන් පොඩි idea එකක් තියෙනවා මෙන්න මේ ගිණුම් කාලච්ඡේදය තමයි ළමයි 2021 December 31 කියන එක. හරි. එතකොට ළමයි ක්ලෝසින් ස්ටොක් එක තියෙන්නේ 300ක්. ක්ලෝසින් ස්ටොක් තියෙන්නේ 300ක්. හරි. ක්ලෝසින් ස්ටොක් 300යි. හරි. ඒ කියන්නේ අවසන් තොගයේ ඕන ළමයි අපිට ඕනේ කියලා කිව්වනේ අවසන් තොගයේ අඩු කරේ අපි. එහෙනම් අවසන් තොගයේ ඕන 300 කියලා දීලා තිනවා. ඊට පස්සේ කියනවා you are required to draw up Sunil trading and profit and loss account for the year ended. ඊට පස්සේ මොකද ළමයි කියන්නේ? මෙන්න මේ අපිට අවශ්‍යයිලු මෙන්න මේ 21 December 31 දිනට ආදායම් ප්‍රකාශය නැත්නම් profit and loss account එක හදන්න කියලා තමයි කියන්නේ. prepare කරන්න ඕනේ profit and loss account එක. හරි අපි යමුකෝ. අපි closing stock එක කවද්ද? මෙතනින් ගන්න තියෙන closing stock එක 300යි කියලා ගන්න ඕනි. ඊට පස්සේ අනිත් පැත්තට 2021 December 31 තමයි අවසන් වෙන්නේ කියලා ගන්න ඕනි. ඔන්න දුන්නා. හරි. ඔන්න දුන්නා. ඊට පස්සේ trial balance එකත් ඕනි කියලා කිව්වනේ. මෙන්න ළමයි අපිට trial balance එකක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා sales තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මම මේක සිංහලෙන් කියන්න ඕක ළමයි. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලිනේ. විකුණුම් තියෙනවා. එතකොට ගැනුම් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එීම rent. rent කියලා කියන්නේ මොකක්ද ළමයි? අපි rent එකට දෙනවා කියලා සාමාන්‍ය කියන්නේ මොනවද? කුලී කියලා කියන්නේ rent එකක් කියලා කියන්නේ කුලී. ඊට පස්සේ ගත්තොත් එීම මේ lighting expenses. ඒ කියන්නේ ආලෝක කරන වියදම් තියෙනවා. ඒ කියන්නේ විදුලි වියදම් කියලා කියන්නේ අපි. ඊට පස්සේ ගත්තොත් එීම general expenses. ඒ කියන්නේ මොනවද ළමයි? සාමාන්‍ය වියදම්. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම මේ එතකොට මෙතන මොනවද තියෙන ළමයි? සවිකිරීම් උපාංග කියලා කියන්නේ අපි මේවට. සවිකිරීම් උපාංග. ඊළඟ ළමයි ඒක වත්කම. හරි. ඒ කියන්නේ ඇසෙස්ට් එකක්. ඊට පස්සේ අයි අපි කියවන ඇසෙස්ට් තියෙන හරට කියලා මේ ඩෙබිට් පැත්තේ තමයි ළමයි මේ ඇසෙස්ට් එක තියෙන්නේ. මම කිව්වා ඇසෙස්ට් තියෙන්නේ ඩෙබිට් පැත්තේ. එතකොට අර කිව්ව වත්කම් ඇසෙට් සහ එක්ස්පෙන්ඩිචර් කියන එක්ස්පෙන්සස් කියන ඔක්කොම වැඩිවීම හර කියලානේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ ට්‍රයල් බැලන්ස් එකේ හරට තියෙන්නේ assist يعني මම සිංහලෙන් කියනවා වත්කම් සහ වියදම් කියන ඔක්කොම හරට තියෙන්නේ වගකීම් ඒවා බැරට තියෙන්නේ. හරි. ඒවා තමයි කියන්නේ. ඉතින් ප්‍රාග්ධනයේ කැපිටල් එකයි වගකීමුයි බැරට තියෙන්නේ. මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඒක නිසා කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්නම ඕනි. හරි. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඩෙප්ටර්ස් කියලා කියන්නේ මොකද ළමයි? ඒ කියන්නේ ළමයි මේ සාමාන්‍ය ණය ගැතියෝ කියලා කියන්නේ. ණය ගැතියෝ. ඊට පස්සේ ක්‍රෙඩිටර්ස් කියලා කියන්නේ ණය හිමියෝ. ඊට පස්සේ ණය ගැතියෝ කියලා කියන්නේ අපෙන් ණයට ගත්තේ උන්. ණය හිමියෝ කියලා කියන්නේ අපි ණයට ගත්තේ උන්. ණය හිමියෝ කියලා කියන්නේ උතර වගකීමක් මේ 900ටත් තියෙන වගකීමක්. අපි ගෙවන්න ඕන එකක්. එතකොට බෑන්ක් කියලා කියන්නේ දැන් බෑන්ක් කියලා තියෙන මෙතන ළමයි හරට. ඒ කියන්නේ ඒක බෑන්කේ ඇතුලේ තියෙන සල්ලි වත්කමක් වෙන්න දිනේ. බැංකුවට ගෙවන්න තියෙන එකක් නම් බැරට තියෙන එපා වගකීමක් නිසා. වගකීමක් නෙවෙයිනේ මේක. ලයිබිලිටි එකක් නෙවෙයිනේ. අයිනම් ළමයි අනිවාර්යෙන් මේක වත්කමක් වෙන්න ඕනි. බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණයක් වත්කමක් අපි. කෑෂ් රුපියල් 20ක් අතේ තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම ඩ්‍රෝවින් කියලා කියන ළමයි ගැනිලි. ඒ කියන්නේ මොකද්ද? අර අයිතිකාරයෝ ගෙදර අරන් ගියොත් සල්ලි කැපිටල් එක අඩු වෙනවා කියලා කිව්ව ළමයි අපි. ලාභෙන් අඩු වෙනවා කියලා කිව්වේ. අපේ ලාස්ට් වීදින සල්ලි අඩු වෙනවා කියලා කිව්වේ. අන්නේ ඩ්‍රෝවින් තමයි මේ තියෙන්නේ. කලින් වීඩියෝ බලන්නම් වෙනවා. මේක නම් හදන්න. හරි ඊට පස්සේ
කැපිටල් එක ප්‍රාග්ධනය තියනවා 2000ක් බැරට හරි ඊට පස්සේ මේ මං කිව්වා ට්‍රයල් බැලන්ස් එක අනිවාර්යෙන් දෙපැත්ත සමාන වෙන්න ඕන කියලා බලන්න 6810 දෙපැත්තම සමාන වෙලා තියෙනවා හරි පැහැදිලි හා පැහැදිලි හරි දැන් අපි ගාන හදමුකෝ ඔය කතා ඔක්කොමත් එක්කම අපි ගාන හදමුකෝ හරි මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ නේද තමයි පටපට ගාලා යන්නේ හරි මම කිව්වා ළමයි මෙන්න ට්‍රේඩින් account එක හදි උඩින් සුනිල්ගේ account එක සුනිල් කියලා ගහන්න ඕනේ ඊට පස්සේ ට්‍රේඩින් and profit loss account for the year ended කියලා අර 2021 දෙසැම්බර් 31 කියලා දාලා තියෙනවා හරිනේ මේ ටික දාන්න ළමයි ඒක ලකුණක් වෙන් වී ගොඩක් වෙලාවට ඔයාලට ලකුණක් වෙන් වී ඒ නිසා ලියන්න එක හරි ඊට පස්සේ ටී ගිනුමක් වගේ ගහලා තිනවා මෙන්න මේ ටී ගිනුමක් වගේ ගහලා තිනවා හරිද පැහැදිලි එක ඊට පස්සේ බලන්න ළමයි මතකද විකුණුම් කී සෝරි ගැනුම් කීයද අපි ගැනුම්නේ මේ හරපැත්තේ දැම්මේ මේ දැක්කනේ අපි එතකොට ඩෙබිට් පැත්තේ දැම්මේ ගැනුම් කියන එක ඉස්සරහම ඊට පස්සේ මේ තියෙන තියෙනවා දාමු අපි හරි අපි අරකින් බලලා දාමු පළවෙනිදා තියෙන සේල්ස් සේල්ස් කියනවා කීයක් තියෙනවද 3850ක් සේල්ස් කියලා ළමයි වේම් බලන්න මම මේක මකන්නම්කො බලන්න සේල්ස් කියලා බීම් බලන්න 3850ක් දැම්මා හරිද 3850ක් දැම්මා ඊට පස්සේ තියෙනවා පර්චේස් ඒ කියන්නේ ගැනුම් කරපුවා තියෙනවා මේ ගැනුම් කරනවා කීයක් තියෙනවද 2950ක් ළමයි අපි ගැනුම් කියන එකත් මේ පර්චේස් කරපේව හරටෙන් දැම්මේ අපි 2950ක් අර සැකිල්ල බලාගෙන උඩ 2950ක් දැම්මා සැකිල්ල මතක තියාගන්න හොඳට ඊට පස්සේ ළමයි රෙන්ට් රෙන්ට් කියලා කියන්නේ වියදමක් නේ රෙන්ට් මතක ළමයි අපි ඔය කුලි වියදන්නේ හරටෙන්නේ රෙන්ට් කියලා කියන්නේ ලැබිච්ච එකක් නෙමෙයි වියදමක් මම කිව්වා හරටෙන්නේ වියදම් කියලා එතකොට ළමයි අපි අර අද එක්ස්පෙන්සස් යටතේ රෙන්ට් කියන එක දාන්න බෙන්න මෙතන මේ රෙන්ට් එක්ස්පෙන්සස් කියන එක රෙන්ට් කියන කුලිය මම කිව්වා net profit එකෙන් අඩු වෙනවා මිසක් gross profit වලින් අඩු වෙන්නේ නැහැ gross profit එකෙන් අඩු වෙන්නේ ඒ අදාළ භාණ්ඩේ ගත්ත වියදම් විතරයි එතකොට ළමයි මේ හරියට කොහොමවත් දෙන්නේ නැහැ එන්නේ යටට මේ මෙතනින් මේ කොටසෙන් යටට මේ කොටසට එනකන් අපි හොයන්නේ gross profit එක. එතනින් එහාට තමයි net profit එක ගන්න කරන්නේ. එතකොට ළමයි rent expenses එක ඉන්නේ මෙන්න මේ යටට. හරි? ඒක පැහැදිලි. මොකද හේතුව? අපි net profit එක ගණනය කරද්දි විතරයි මම උඩින් කිව්වා, පැහැදිලි කරලම කිව්වා, rent එක ගන්න වෙන්නේ අපිට net profit එක ගන්න කරද්දි විතරයි. gross profit එක ගන්න කරද්දි ගන්න විදියක් වෙන්නේ නැහැ. මොකද gross profit එකේ තියෙන්නේ ගත්ත වියදම් විතරයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි රෙන්ට් කියන කොන්න පල්ලෙහාට දැම්මා මේක පොඩක් කටුබලි වගේනේ මම පොඩක් මකන්නම්කෝ හරි ඊට පස්සේ ගත්තොත් එහෙම ලයිටින් එක්ස්පෙන්සස් හරි ඒ කියන්නේ අපි ආලෝක කරන වියදම් කීයක් තියෙනවද 150ක් එතකොට ළමයි ඒකත් ගත්ත ගැනුම් සඳහා වියදම නෙමෙයි සබන්කට ගන්න ගියප එකක් නෙමෙයි සබන්කට පවත්වාගෙන යන්නේ සබන්කට ස්ටෝර් රූම් එකේ පවත්වාගෙන යන්න ගියප එකක් එතකොට ඒක මොකද වෙන්නේ ආයක ලයිටින් එක්ස්පෙන්සස් කියන එකත් මෙතන ඉන්නේ net profit එක ගන්න එකදී පල්ලෙහාමේ හා පැහැදිලි ඊට පස්සේ ළමයි ජෙනරල් එක්ස්පෙන්සස් ඒ කියන්නේ මූලික සාමාන්‍ය වියදම් සාමාන්‍ය වියදම් ළමයි ඉතින් පල්ලෙහා සාමාන්‍ය වියදමක් ඔයාලා හිතන්නේ ලිපි දරුවේ ගියා කියලා අවුලන්නේ සාමාන්‍ය පොඩි වියදමක් වෙන්නේ නැති ඒ කියන්නේ මොකක් හරි පොඩි වියදමක් වෙන්නේ නැති ඇතුලේ ඒක දාන්න මොකද ඒකත් දාන්නේ කොහෙද ඒකත් net profit එක ගන්න එකදී පල්ලෙහාට දාන්නේ හරි ඒ කියන්නේ මේ උඩ කොටස ළමයි මං සිංහලෙම කිව්වොත් මේ තියෙන වෙළඳ ගිණුම ට්‍රේඩින් account එක තමයි මුලින් තියෙන්නේ එතකොට profit and loss account එක තමයි යට තියෙන්නේ ඔය පාද දෙක පැහැදිලිව බෙදා ගන්න දෙකට හරි එතකොට ඔයාලට පැහැදිලිව වෙයි මම කිව්වා පැහැදිලි නැත්නම් ආයෙත් කෝල් එකක් දීලා අහන්න හරි ඊට පස්සේ ගත්තොත් එහෙම මේ මෙතන මොනවද? ඒ කියන්නේ මේ සවි කිරීම සහ උපාංග කියලා කියන ළමයි මේවා ඇවිල්ලා මේ වත්කමක් හරි ඇසිස්ට් එකක්. එතකොට ඇසිස්ට් ඒ කියන ඒවා වත්කම් මේවා ළමයි මේ ආදායම් වියදම් ගිණුමට දාන්නේ නැහැ. ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකට ඒ කියන්නේ වත්කම් වගකීම් වගේ සම්බන්ධ ඒවා දාන්නේ නැහැ. ඒවා ළමයි දාන්නේ වත්කම් දාන්නේ හැම වෙලේම අපේ ඊළඟට හදනවා ළමයි ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙන්නම් මේ බැලන්ස් ෂීට් කියලා එකක් හදනවා. අර ඉන්කම් සෝරි බැලන්ස් ෂීට් කියලා එකක් මම අර කලින් කිව්වේ. ඒ කියන්නේ ෆයිනෑන්සියල් පොසිෂන් කියලා එකක් මම කිව්වා ස්ටේට්මන්ට් අතරේ තියෙනවා කියලා මූල්‍ය ප්‍රකාශන අතරේ තියෙනවා කියලා. ඒක හදද්දී ඊළඟ වීඩියෝ එකෙන් මම ඒක කියලා දෙන්නම්. ඒක නිසා ආදායම් වියදමක් නෙමෙයි. ආදායම් වියදම් විතරයි මේකට සලකල් බලන්නේ. හරි. එතකොට මේක ගන්නෙ නෑ. එතකොට ළමයි මේ ඩෙප්ටර්ස් කියලා කියන්නේ ණය ගැතිය උන් ගන්නෙත් නෑ. එතකොට ක්‍රෙඩිටර්ස් කියලා කියන්නේ ණය හිමි උන් ගන්නෙත් නෑ. මොකද වත්කම් වගකීම් කියන ඒවා ගන්නෙ නෑ ආදායම් ප්‍රකාශයට. එතකොට බැංක් කියලා කියන්නේ බැංකුවේ තියෙන සල්ලි ඒව ගන්නෙත් නෑ. කෑෂ් කියලා කියන්නේ අතේ තියෙන සල්ලි ඒව ගන්නෙත් නෑ. ඒව යන්නේ ආදායම් වියදමක් නෙමෙයි ඒක. ඒව යන්නේ ෆයිනෑන්සියල් පොසිෂන් එකට. හරි. එතකොට ඒව ගන්නෙ නෑ. එතකොට ගැනිලි ඩ්‍රෝවින් කියලා කියන්නේ ගැනිලි ඒව ගන්නෙත් නෑ. ඊට පස්සේ කැපිටල්. කැපිටල් කියලා එකක් ගන්නෙත් නෑ. ඒව ගන්නෙ අරකට. හරි. ඔච්චරයි ගන්න තියෙන්නේ. අපේ ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපේ අවසන්තෝගේ ළමයි මතක 300යි කියලා කිව්වා. මම කිව්වා අර අමතර තොරතුරුලේ තිබ්බා අවසන්තෝගේ 300යි කියලා. ඒක දාගන්න මෙතනින් අවසන්තෝගේ ළමයි මෙතන අඩු වෙනවා. හරි. මෙතන අඩු වෙන වරහන් දාගන්න මේක වරහන් දැමිලා නැහැ. වරහන් දාලා ඒක 2950න් 300 අඩු කරලා 2650 කියලා මෙතන දාගත්තා.
ඊට පස්සේ මෙතන අඩු කොටස මම කිව්වා ඒක මේ පැත්තට ආවොත් මේ මොකක් වෙනවා කියලාද? මේ පැත්තට ආවොත් මේ ඇවිල්ලා තියෙන 1200 මම කිව්වා gross profit CD කියලා දාගන්න කියලා කිව්වා. හරි එතන gross profit කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ ගත්තොත් එහෙම ඒක එතනම දාලා හරියන්නේ නැහැ. මෙතන පල්ලෙහක් දාන්න ඕනේ කියලා කිව්වා. මම ඕවා කලින් වීඩියෝ වල කතා කරපු ඒවා. හරි කොහොමද ගිනුමක් තුලනය කරන්න කියලා බැලන්ස් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙන්න මේ වියදම් ටික තියෙන්නේ, වියදම් සෙට් එක තියෙන්නේ. ආ ඊට පස්සේ වියදම් සෙට් එක දැම්මා. ඒ වියදම් සෙට් එකයි ඊට පස්සේ මේක 1200ක් කියලා ගත්තානේ. ඊට පස්සේ 1200 මෙතන යටට දැම්මා. මෙතනත් 1200 දැම්මා. මේ බැලන්ස් කරන විදිහ හරි. ඊට පස්සේ මෙතන අඩු අඩු පාඩුව තියෙනවානේ. ඒ අඩු පාඩුවට මම කිව්වා net profit එක තමයි එතන දාන්න කියලා කිව්වා. net profit එක තමයි එතන දාන්න කියලා කිව්වා. ළමයි පැහැදිලි ගාණක්ම අපි හදලා ඉවරයි. හරි. උඹ තමයි ගාණ හදන්නේ. ඊට පස්සේ ළමයි තියෙනවා effect of profit loss on capital. ආ ඒ කියන්නේ මෙන්න මේ ඉෆෙක්ට් එක බලපෑම කොහොමද මෙන්න මේ ලාභය අලාභේ කැපිටල් එක මත මේ ප්‍රාග්ධනයේ මත කොහොමද මෙන්න මේ ලාභය අලාභේ වැඩි වෙන්නේ එතනම කියනවා ප්‍රොෆිට් ඕ ලොස් ඉන් ද පාර්ට් ඔෆ් ද ඕනර් ආ ඒ කියන්නේ මේෙන් බලන්නකෝ මෙන්න මේකෙන් කියන ළමයි මේ ලාභේ හෝ අලාභේ කියලා කියන්නේ අයිතිකරුවන්ගේ මේ කොටසක් හරි එයාලගේ කොටසක් මෙන්න මේ ලාභේ හෝ අලාභේ කියලා කියන්නේ එතකොට ඒක එයාලගේ කැපිටල් එකේම කොටසක් වගේ තමයි හරි එතකොට ඊට පස්සේ කියනවා therefore profit or loss should be ඒ කියන්නේ මේක ට්‍රාන්ස්ෆර් කරනවා මොකක්ද ට්‍රාන්ස්ෆර්ඩ් මොකද්ද to the capital account from the profit and loss account ඒ කියන්නේ මොකක්ද මේක කියනවා ළමයි therefore කියන්නේ බැවින් එතකොට මොකද කරන්නේ ඒක නිසා බැවින් මොකද කරනවා කියලා කියන්නේ කරනවලු බෙන් මේ profit and loss ටික මෙන්න මේ capital account එකට හරවනවලු මාරු කරනවලු ඒ කියන්නේ එකතු කරනවා කියලා තමයි ළමයි උතන සරලම කියන්නේ එකතු කරනවා කියලා තමයි කියන්නේ හරි එතකොට දැන් ඔයා හිතන්න අපේ සල්ලි තියෙනවා රුපියල් 1000ක් තියෙනවා කැපිටල් එක රුපියල් 1000ක් තියෙනවා අපි ලාභ ලැබුවා රුපියල් 200ක් එතකොට ළමයි අපේ සමස්ත කැපිටල් එක දැන් කීයද දැන් අතේ තියෙන සල්ලි ප්‍රමාණය කීයද 1200යි පැහැදිලි සමස්ත කැපිටල් එකට එකතු කරා බෙන්න මේ ලාභේ හරි ඉතින් කලින් තිබු රුපියල් 1000ට දැන් ගත්ත ලාභේ එකතු කරා ඒක තමයි උතන සරලම කිව්වේ හරිද හරි මේක වීඩියෝ එක ස්ලෝ කරලා හරි බලන්න මම මේක පටගා කරනවා ගොඩක් ඉක්මනින් හරි ඊට පස්සේ ගත්තොත් එහෙනම් දැන් අවසානටම අපි ඇවිල්ලා ඉන්නේ දැන් එතකොට ළමයි මේ all expenses account revenue account has been used to calculate profit loss. ඒ කියන්නේ මොකද ළමයි? සෑම වියදම් ආදායම් අලාභ ගන්න කිරීමට ඒවනම් වැඩක් නැහැ. ඒවනම් ලොකුවට හිතන්නත් එපා. ඒකේ ගන්න දෙයක් නැහැ වගේ ඇත්තටම. හරි. ඉන්නකෝ ආයි මොනවද මේකේ ආයි වලට අත්‍යවශ්‍යවා කියන්න තියෙන්නේ. ආයි කියන්න තියෙන්නේ. Therefore, the balance still in the trial balance include assets, liabilities and capital. එතකොට මෙන්න මේ trial balance එකේ ශේෂයන්ට වත්කම් වගකීම් ප්‍රාග්ධනය කියන එක එකතු වෙනවා. හරි. මේ බලන්නකෝ අපි ආයෙ trial balance එකක් හදනවා ළමයි. ඒ අපි trial balance එකක් හදන්නේ දෙපැත්ත balance වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ලාභය ගන්න කරන්න කලින් යර trial balance එක අපිට දීලා තිබ්බේ. ඒ කියන්නේ ආදායම් වියදම් වත්කම් ඔක්කොම හිමිකම් capital ඔක්කොම දීලානේ අර කලින් trial balance එක ගානේ දීලා තිබ්බේ. අපි අලුත් එකක් හදනවා. අපි අලුත් එකක් අපිට හදා ගන්න පුළුවන් කොහමද වත්කම් වගකීම් විතරක් කරන් ඊට පස්සේ කැපිටල් එකට මොකද කරන්නේ ළමයි ආ ඔයාට මතක ළමයි අපේ ලාභය ආවේ net profit එක ආවේ ළමයි කලින් ගානේ කීයද net profit එක ආවේ අපේ කලින් ගාන ළමයි net profit එක ආවේ බීම් බලන්න හොඳට 750ක් තමයි net profit එක ආවේ ඔළුවේ තියා ගන්න ශුද්ධ ලාභය ආවේ 750ක් හරිද 750ක් තමයි ශුද්ධ ලාභය ආවේ එතකොට මේ ශුද්ධ ලාභය කියන එක හරිනම් අපේ කැපිටල් එක කියලාමයි තිබ්බේ අපේ අතේ කැපිටල් එක කීයද තිබ්බ බලමු අපි කැපිටල් එක ආ කැපිටල් එක තිබ්බා කීයද කැපිටල් එක තිබ්බා 2000ක් එතකොට ළමයි 750 එකතු වෙන්න එපේ මං කියවනේ කැපිටල් එකට එකතු වෙනවා ගත්ත ලාභය කියලා එතකොට ළමයි 2750ක් වෙන්න ඕනේ නේද ඇත්තටම දැන් කැපිටල් එක එතකොට 2750ක් වෙන්න ඕනේ හැබැයි එහෙම වෙන්න විදිහක් නැහැ ඇයි එහෙම වෙන්න විදිහක් නැත්තේ හරි මං උන් ආයෙ කියනවා අපේ ඕන්න කැපිටල් ගාණ හදන්න කලින් අපිට අර දීලා තිබ්බ ට්‍රයල් බැලන්ස් එකේ තියෙනවා රුපියල් 2000ක් කියලා කැපිටල් එක ඒ කියන්නේ ලාච්චුයි සල්ලි 2000ක් තියෙනදී ව්‍යාපාරය ආරම්භ වෙද්දී එතකොට ඊට පස්සේ අපිට ලාභයක් ලැබුවා අපි ගණ හැදුවට පස්සේ මේ ආදායම් වියදම් අඩු කරලා ලාභය ආවා අපිට 750ක්. රුපියල් 750ක ලාභයක් ලැබලා. දැන් එතකොට සල්ලි තියෙන්න ඕනේ ඔක්කොම 2750ක්. රාජ්‍ය 2750ක් තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ නැහැ ළමයි. මොකද වෙලා තියෙන්නේ? මෙන්න ඩ්‍රෝවින් කරලා ගෙදර අරන් ගිහිල්ලා රුපියල් 700ක්. 2750න් 700ක් ගෙදර අරන් ගිහිල්ලා. ඒ අරන් ගියපු නිසා 2000 එතකොට 2750ම නැහැ. ඒ කියන්නේ 700ක් කියන එකක් ගෙදර අරන් ගිහිල්ලා. එතකොට ගෙදර අරන් ගිහිල්ලාපුවාම දැන් කියලාමයි තියෙන්නේ 2750න් 800ක් ගියපම ළමයි 2050ක් තමයි දැන් තියෙන්නේ හරි 2050ක් තමයි දැන් ළඟ තියෙන්නේ
හරි බලමු අපි ට්‍රයල් බැලන්ස් එකේ 2050ක් තියනවද කියලා. හරි බලන්න ට්‍රයල් බැලන්ස් එකේ බලමු 2050ක් තියනවද කියලා. මෙන්න බලන්න 2050ක් තමයි දැන් ට්‍රයල් බැලන්ස් එක වෙන්නේ. දැන් ට්‍රයල් බැලන්ස් එක වෙන්නේ 2050ක්. හේතුව අර ඩ්‍රෝවින් කරලා ගෙදර අරන් ගිහිල්ලා. ගැනිලි කරලා ගෙදර අරන් ගිහිල්ලා. එතකොට ළමයි වත්කම් ටික හරට දැම්මා. අර ක්‍රෙඩිටර්ස් කියන වගකීම බැරට දැම්මා. ඊට පස්සේ අපේ ප්‍රාග්ධනයේ 2000 තිබ්බෙකට අර ගත්ත ලාභේ 750 ඉතිරි වෙන්නේ නැහැ. කලින් රුපියල් 700ක් ගෙදර අරන් ගිහිල්ලා. ඉතිරි 50 එකතු කරා. එතකොට 2050යි. බලන්න 3010ට ආය බැලන්ස් වෙනවා. ආය 3010ට දෙපැත්ත ඩෙබිට් සහ ක්‍රෙඩිට් කියන දෙපැත්ත බැලන්ස් වෙනවා. එතකොට ට්‍රයල් බැලන්ස් එක මෙතන බැලන්ස් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලගේ ඉතනින් ලෙසන් එක ඉවර වෙනවා. සා එක්සැම්පල් 2 කියලා එකක් දීලා තියෙනවා. එතකොට එක්සැම්පල් 2 එකේ කරන්න තියෙන්නේත් ඔය වගේ හදන්න තියෙන්නේ. හරිද? ඔය වගේ හදන්න තිබ්බට ඒකේ පොඩ්ඩක් ඔයාලට මේ ඒකෙත් දීලා තියෙනවා. මෙන්න මේ වගේ ට්‍රයල් බැලන්ස් එකක් දීලා තියෙනවා. ඒකලා ඔය වගේම හදන්න තියෙන්නේ. දැන් මට මෙතන හදන්න මේ විදිහක් නැහැ. ඔයාලට පැහැදිලි බෝඩ් එකේ ඉන්නේ මේ කරන්නේ. එතකොට මේක හදන්න විදිහක් නැහැ. එතකොට මම කරන්නම් පොඩ්ඩක් පොඩි උදව්වක්. මම හදලා මේක ඕනම් මේ වීඩියෝ එකේ යට අප්ලෝඩ් කරලා තියන්න. එච්චර තමයි දී මට කරන්න පුළුවන්. නැත්තම් මගේ WhatsApp අංගේ ආයි කියන්න. ඒකට මැසේජ් එකක් දාලා ඉල්ලගන්න හදපු එක 076 71 28 536 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒකට ඕනනම් දාන්නම්. එතකොට මේක ළමයි ආයි ඩමි එක වෙනස් වෙනවා. අපිට ඕනනම් අර හර පැත්තේ තියෙනවා මොකද කරන්න තියෙන්නේ. දැන් මේ ආයි අපිට ඕනනම් මේක වෙනස් කරන්න පුළුවන් අලුත් account එකක් විදිහට. name of the capital කියලා වෙන name of the company කියලා අර වගේ අර ටිකම දාලා sales උඩින් දානවා. ඊට පස්සේ අඩු කරනවා cost of goods sold. ඒ කියන්නේ මේ වියදම් ටික අඩු කරනවා. ගත්ත වියදම් ටික මේ වියදම් ටික ඊට පස්සේ closing stock එකේ කියන අඩු කරනවා. මේ ગાණ ඇත්තටම හදලා දාන්නම් මං. හරි ગાණ හදලා ඉවරලා ඒක පැහැදිලි කරන වීඩියෝ එකක් හරි දාන්නම්. ඔයාලා message එකක් දාන්න මං ඔයාලා කැමති විදිහට කරලා දෙන්නම් ඒක exam එකට කලින්. හරි ඊට පස්සේ මොකද කරන්නේ? මේක අලුත් dummy එක. අර විදිහට හැදුවත් වැරදි නෑ. මේ විදිහටත් හදන්න පුළුවන්. හරි මේ කළු ඩමි එක මේකට හදන්න කොහොමත් මේකට හදන්න මේ තියෙන මේ ඩමි එකටම අර ටික දාන්න තියෙන්නේ. හරි අර ටික දාලා මේක කියන විදිහට අඩු කරගෙන එකතු කරගෙන යන්න තියෙන්නේ. හරි මේ මෙතන මේ ඒ කියන්නේ විකුණපේ වගේ මෙන්න මේ ගත්ත වියදම් ටික අඩු කරපුවාම එන ග්‍රොස් ප්‍රොෆිට් එක ග්‍රොස් ප්‍රොෆිට් එකකින් අර අද ඉන්කම් එකතු කරපුවාම එකතු කරලා ඊට පස්සේ අද එක්ස්පෙන්සස් ටික අඩු කරලා අර කුලි ටෙලිෆෝන් බිල් ඒවා අඩු කරපුවාම net profit එක එන්නේ. ඒක තමයි උතන තියෙන්නේ. එතන ළමයි අද ලෙසන් එක ඉවරයි. සහ මේක බලපු හැමෝටම thank you. මම හිතනවා මේ වීඩියෝ ලින්ක් එකක් කරගනි කියලා. අනිවාර්යෙන් ඔයාලට හිතෙන දේක් කමෙන්ට් කරගෙන යන්න, ලයික් එකක් දාන්න, සහ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට හැමෝටම බලන්න. ඔයාලගේ බැජ් එකේ හැමෝම බලයි කියලා මම විශ්වාස කරනවා. ඉස්සරහට දෙන වීඩියෝත් මම දානවා. එහෙනම් good luck හොඳට වැට්ටික් කරගන්න. thank you.